ලොකී මේ සාකච්ඡාවට මම අවතීර්ණ වෙන්නේ නීතිඥයෙක් ඒ වගේම නීතිය ගන්වන කෙනෙක් සහ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි 18 වෙනිදා මේ මාර්තු 19 වෙනිදා බෞද්ධ නීති දර්ශනය කියන ඩිප්ලෝමාවක් සම්බන්ධීකරණය කරපු කෙනෙක්. මොකද මේක සාකච්ඡාවට බඳුන් වුණා මේ බෞද්ධ නීති දර්ශනය බුද්දිස් ජුරිස්පුඩන්ස් කියන මේ ව්‍යස්තාවත් එක්ක. එතෙන්දී මට මේ පීටර් I like to stress on this අපේ ගල්කන්දේ හමුදුරුවත් කිව්ව දෙයක් එක කියන්න අවශ්‍යයි. අපේ මේ බෞද්ධ නීති දර්ශන ඩිප්ලෝමාවේ මූලිකත්වය ගත්තේ බූටානයේ අග්‍රමිනිෂ්‍යකාරතුමා. එතුමා සෝනාම් ටොප් ගයි. 2002 ඉඳන් 2006 වෙනකොට අර අපේ පැතුම් කිව්ව වැඩවසම් රජුරුවන්ගේ ක්‍රමයකින් රජුරුව තමන්ගේම බලය අයින් කරගෙන සාමාන්‍ය නවීන රාජ්‍යයක් බවට පත් කරනවා. එතකොට මිනිස්සු විරුද්ධ වෙනවා. නමුත් 2002 ඉඳන් 2008 වෙනකන් අපි කියනවා ස්වයංජාත ව්‍යස්තාවක් බූටානයට ආවේනික වූ ව්‍යස්තාවක් හදනවා. මේ ව්‍යස්තාව හදනකොට එහෙම ස්වයංජාත ව්‍යස්තාවක් හදද්දී ඉතාම වැදගත් දේ තමයි අර අපේ සන්නස්කල මහත්මයා කිව්වා වගේම ඒක අනාගමික රාජ්‍යයක්. බුද්ධාගම රාජ්‍යාගම කියලා නැහැ. හැබැයි තැන් දෙකක තිබෙනවා බෞද්ධ ප්‍රතිපත්ති අනුව තමයි මේ රාජ්‍ය යන්නේ කියලා. There is a clear statement that this is run by the Buddhist principles. I like to stress Buddhist principles. So this is a very unique one and that is why they created gross national happiness. දල ජාතික සතුට කියන නිර්ණායකය ඔවුන් මුළු ලෝකයටම හඳුන්වා දෙනවා. දැන් එතුමා මාර්තු 19 වෙනිදා ලංකාවට ආවා. දවස් 6ක් මෙහි හිටියා. ඊට කලින් ලංකාවට දෙපාරක් ලංකාවට ආවා. නමුත් මම උත්සාහ කරා පුළුවන් තරම් මේ ව්‍යස්තාව හදන අය අයව සම්බන්ධ කරන්න ඒගොල්ල කිසිම තැකීමක් කළේ නැහැ පීටර්. No one bothered to even to listen to him Peter. Right? So this is our country. Anyway, ඉතින් මම ඒ නිසා මම මුලින්ම කියන්නේ අපිට බෞද්ධ නීති දර්ශනය අපේ ගල්කන්දේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අනුයුක්ත කරගන්න පුළුවන්. We can adopt Peter without hurting anyone. කමින් ඊළඟට මම ගෞරවයෙන් සඳහන් කරන්න ඕනේ මේ අපි දැන් අරගලියට මේක සම්බන්ධ කරන්න නම් අපි දන්නවා මේ මිහිඳු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජුවන්ට කියපු ප්‍රකාශයක් තියෙනවා. ඒ තමයි රජුරෝ මේ රටේ අයිතිකරු නෙමෙයි බාරකරු කියලා. That you, the king you are not the owner but the custodian of the thing. දැන් මේක නීතිය බවට පරිවර්තනය කරන. ඒ කොහෙදිද? ජාත්‍යන්තර අධිකරණේ හංගේරියාව සහ ස්ලෝවේකියාව කියන රටවල් දෙක යුද ඒ කියන්නේ දනුබ ගංගාව සම්බන්ධයෙන් නඩුවක් යනවා ජාත්‍යන්තර අධිකරණේ. එතෙන්දී අපේ ලංකාවේ වීරමන්ත්‍රී කියන ක්‍රිස්තියානි භක්තිත විනිශ්චයකාරතුමා මේ නඩු තීන්දුවට උකුටා දක්වන්නේ ඔය මං කියපු මිහිඳු හාමුදුරුවන්ගේ ප්‍රකාශය. ඒ කියන්නේ රජුරෝ කියන්නේ මේ රටේ අයිතිකරු මිසක් අයිතිකරු නෙවෙයි බාරකරු කියන එක නිසා මම මුලින්ම යෝජනා කරනවා පැතුම් ඔබ කිව්ව වැඩවසම් ක්‍රමේ අපි නව සමාජ පරිවර්තනයේ නිර්මාල් කියන මේ ඩෙලිබරේට් ඩෙමොක්‍රසි එක පටන් ගන්න අපි මේ සංකල්පය මම යෝජනා කරනවා අරගල භූමියෙන් අපි ගේන්න ඕන කියලා දේශපාලඥයෝ අයිතිකරු නෙවෙයි බාරකරුව පමණයි කියන සංකල්පය අපි ගේන්න ඕන එක දැනට නීතිමය සංකල්පයක්. ඒ වගේම අපි දැක්කා මේ නිර්මාල් ඉතා පැහැදිලිවම මේ ඩෙලිබරේට් ඩෙමොක්‍රසි කියන එක කියනවා. ඒ වගේම කෞශල්‍ය කියනවා නව සමාජයක් කියලා. ඉතින් මෙතෙන්දී මම දැක්කා අපේ සුලෝචනා ඒ වගේම ධනුෂ ආර්ථික ප්‍රශ්න ගැන කතා කරා. ඒ වගේම පැතුම් ගෙනාව ජාත්‍යන්තර ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපි දකිනවා මේ ඉන්දියාව චීනය මේ දැන් තරඟෙට අපිට ණය ලබා දෙන්න කටයුතු කරනවා. එහෙමනම් මම යෝජනා කරනවා මේ අරගල භූමියේ අපි හදමු මොකද ඒ වගේම අපේ දන්ත ජීවන්ත පියතුමා පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවෙන් අපිට බලාපොරොත්තුවක් නැහැ කියලා. එහෙනම් අපි අරගල භූමිය හදමු ඒ නව සමාජය. අපි හදමු නීතිඥ දෙපාර්තමේන්තුවක්. ඒ වගේම ආර්ථික දෙපාර්තමේන්තුවක්. සුලෝචනා කිව්වා වගේ කෙටි කාලීන විසඳුම්, දිගු කාලීන විසඳුම්, මධ්‍ය කාලීන විසඳුම් ගේන්න. ඒ වගේම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවක්. මා යෝජනා කරන්නේ දෙපාර්තමේන්තුවේ තරුණ ළමයි, තරුණ විශ්වවිද්‍යාල ළමයි, තරුණ උපාධිධාරීන් මේකට ගවේෂණය කරන අතරේ අපි වගේ අර සන්නස්ගල මහත්මයා කිව්වා වගේ වයසක අය අපි උපදේශක මට්ටමින් සහය දෙමු. එතකොට අන්නේ වගේ ක්‍රියාන්විත තත්වයකට අපි අරගල භූමිය පත් කරමු කියන යෝජනාව කරනවා. මම විශේෂයෙන්ම නීතිය ගැන කතා කරන්නේ
කෙටි කාලින විසඳුම් හැටියට අපි දකිනවා නීතිඥ සංගමය ඊයේ මේ මොකද්ද මේ මේ සම්බන්ධයෙන් කෙටි කාලින විසඳුම නීත්‍යානුකූලව එයාගේ විධායක සභාවෙන් අනුමත කරලා ඉදිරිපත් කරා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ ඉල්ලීම සහ වෛද්‍යවරුයි නීතිඥවරු අපි සාකච්ඡා කළ දවස් දෙකක් මමත් අත්සන් කළා තියෙනවා. අපිත් යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒ වගේම මහානායක ස්වාමීන් වහන්සේලා හතර නමක් එකතු වෙලා යෝජනාවලියක් ඉදිරිපත් කරා. එනිසා අර නීතිඥ කියන දෙපාර්තමේන්තුවේදී අපිට හැකියාව තියෙයි මේව එකතු කරලා ඉතාම කෙටි කාලීනව කොහොමද මේ ප්‍රශ්නය විසඳගන්නේ කියන සම්මුතිය අපිට ඇති කරගන්න මේ තුනම එකතු කරගෙන. එනිසා මේ සභාගත කරලා ඔය ඔය තුනම යෝජනා තුනම මම යෝජනා කරනවා මේ නීතිඥ දෙපාර්තමේන්තුවෙන් අපි යෝජනා කරමු කියලා අර නිර්මාල් කියපු ඩෙලිබරේට් ඩෙමොක්‍රසි කියන එකකින් ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා අපි යෝජනා කරමු. ඒ වගේම අපි දකිනවා නොමැදි ක්‍රමය තමයි ඉතාම අපේ රටට සුබවාදී. අපි දකිනවා සිනමාව බණ්ඩාරනායක මැතිනේ කාලේ ඉන්දියාව චීනය ගැටුමෙදි මැදිහත් වෙන ආකාරය. එනිසා නොමැදි ක්‍රමය කියන්නේ ඇලීම් ගැටීම් නැති බෞද්ධ දර්ශනයට වගේම අනිකුත් ආගමික දර්ශනවලට බොහොම සමීප සංකල්පයක්. එතකොට ඒ වගේ එකක් අපි සකසන්නේ කොහොමද? ඒ වගේ කතා ගන්න පුළුවන්. ඒ වගේම සුලෝචනා කියු මේ කෙටි කාලිනව පෙට්‍රල් ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද වගේ දේවල් අපිට ආර්ථික විශේෂඥයෝ එකතු වෙලා විවිධ උපාය මාර්ග ඉදිරිපත් කරන්න පුළුවන්. අවසාන වශයෙන් මම එකක් කියන්න කැමතියි. අර නීතිපති දෙපාර්තමේන්තුවේ 2019 ජූලි 14 වෙනිදා අපි මහානායක හමුදුරුව හතර දෙනයි. ඒ වගේම කාඩිනල් රංජිත් අමර අගරදගුරුතුමා, කනක සභේ ලංකා සභාවේ රදගුරුතුමා, හින්දු සම්මේලනයේ කුරුක්කල්තුමා, ඒ වගේම රෙක්ස්වි එකතු වෙලා සමාජගත කරනවා සුදුසුකම් ඇති මැතිවරණ අපේක්ෂකයන් තෝරාපත් කර ගැනීම සඳහා දේශපාලන නායකයින් හා මහජනතාව වෙත ඉදිරිපත් කරන ලබන නිර්දේශාවලිය. මේක සකස් කරන්න මම කෙටුම් බත සකස් කරා. මේකට මැතිවරණ දෙපාර්තමේන්තුව ඒ වගේම අල්ලස් දෙපාර්තමේන්තුවත් නිල නොවන ලෙස සහයෝගය දුන්නා. මේ පනත අපි ඉදිරිපත් කරා සියලුම දේශපාලන නායකයින්ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ දාලා අපි මේ දවසේ. අද වෙනකන් ඒගොල්ල ඉදිරිපත් මෙම පනතක්. මේක අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණ මැතිවරණ පනත, පළාත්වරණ මැතිවරණ පනත, මේ සියලුම මැතිවරණ පනතට වත්කම් බැරකම් ප්‍රකාශය අනිවාර්ය කරන, ඒ වගේම ඔවුන්ට නඩු තියෙනවද නැද්ද කියන එක, ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් දියුරුම් ප්‍රකාශයක් මගින් දෙන්නත්, මැතිවරණ කොමසාරිස් සේවා පළ කරන්නත් කියන මේ සුළු සංශෝධනයවත් අද වෙනකන් ඉදිරිපත් කළා නැහැ. එනිසා අපි කියන නීතිපති දෙපාර්තමේන්තුව මගින් අපිට පුළුවන් අරගල භූමිය සක්‍රීය ලෙස නීති ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පත් කරන්න. මීට අමතරව අපිට සාකච්ඡා වටේදී කතා කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දුන්නට සියලු දෙනාටම ස්තුතියි රුකී.